එමයි මහත්මයා අද අපි ආවේ මේ ක්ලිනික් එකෙන් බෙහෙත් ගන්න. ඒ කියන්නේ අයි මේ ඇස්පා මේ ක්ලිනික් එකට තමයි ආවේ. මෙතෙන්ට ආපු කට්ටිය ඉන්න මේ සීගිරිය දමුල්ල වැවල ඇලාර බකමෝණ අනුරාධපුරේ ගලේල පැත්තේ ඒ කියන්නේ වල්ලාලි ඉන්න පැති වල මිනිස්සු තමයි ආවේ. ඒ හැමෝම ඇවිල්ලා පාන්දර ඇවිල්ලා නම්බර පිළියෙලට නේ මෙතන දෙන්නේ බේ. ඉතින් නම්බර පිළියෙලට දෙන්නේ කියලා දැන් මේ රටේ තියෙනවානේ කොවිඩ් වසංගතයක් තියෙන ඉන්න මීටර එක පරතරෙන් ඉන්න කියලා මහත්තයා. මෙතන ගිහින් බලන්නකො මීටර එක පරතරේ එක මේ ඉන්නේ සෙනගත් එක ඉන්න බෑ එහෙම එක එක්කෙනා කරේ නැගලා වගේ තමයි හිටියේ දැන් මේ වෙනකොට සුළු සේවකවන්ගේ මේ ස්ට්‍රයික් එකක් තිරලු මේ කියලා මේගොල්ලෝ කිසි කෙනෙක් අපිට දැනුම් දුන්නේ නැහැ කලින් මේ වෙනකල්ම හිටියා දැන් වෙලාව 8 විතර වෙනකල් හිටියාට පස්සේ කොහොම හරි එක්කෙනෙකුට මේ කවුරු හරි කතා කරලා කියලා මේ මේමයි අද මේක පවත්වන්න විදියක් නැහැ කියලා ඊට පස්සේ ජනතාව කලබල වුණා ඉතින් ගට්ටිය කර කියන්න බෑ පහට දුරට දෙකට ආපු කට්ටිය ඉන්නවා පාන්දර පස්සේ දැන් අර වෙනත් මාධ්‍යකින් ඇවිල්ලා මේ කට්ටියක වීඩියෝ කරලා ඔක්කොම විස්තර කරාට පස්සේ දැන් ආයෙ කියනවා මේ පරණ පොත් තියෙන කට්ටියට දෙන්නම් කියලා පොත විතරක් අතලොට ගත්තා. ඉතින් අපි මේ වෙනතුරු දන්නේ නැහැ දෙයිද නොදෙයිද කියලා දන්නේ නැහැ. මේගොල්ලෝ මේ අද අලුතෙන් ආපු අය. අලුතෙන් ආපු කට්ටිය ගිහින් ආනට කියලා ඒගොල්ලෝ කරදරයල්ලු. අපි නෙවෙයි ස්ට්‍රයික් කරන්න කියලා කියන්නේ ඉතින්. මොකද අපිව කරදරයක්ලු. අපි කොහොම අලුතෙන් ඇවිල්ලා ඉන්න අපිට මොකද කරන්න කියලා. ඊට පස්සේ කියන අපි ඔයාලා අපිට කරදරයක් නියන්දලු. ඉතින් අහන්න බෑ කිසි දෙයක් අපිට. අපිට ඇයි මහත්තයා? කවුද එහෙම කියන්නේ? ඇතුලේ නිමිස්ලා කියන්නේ. ඔළුව දාලා කියන්නෙත් නෑ මේලීරුවත් ඇවිල්ලා විස්තරයක්. එතකොට මහත්තයා මේ දැන් මං අහන විදියට දැන් අපි රජයේ දැන් අපි සාමාන්‍ය නිකන් අපි සාමාන්‍ය ජනතාවනේ. අපි රජයේ නිලධාරියෙකුත් නෙමෙයි. රජයේ සේවකවරුත් නෙමෙයි. අපි මේ ඉස්පිරිතාලේට එන්නේ ඇයි මහත්තයා? අපිට සල්ලි නැති ඉන්නනේ. අපිට එලිසබත් යන්නවත් අපිට මේ නවලෝකෙන් ආදරේ එකෙන් ගන්න බැරි හින්දා තමයි අපි එන්නේ. නමුත් අපිට ඇහ අවශ්‍යයි. අපිට රෝගයක් තියෙනවා. අපි හින්දා පාන්දර අපේ කාලේ ශ්‍රමය වැය කරගෙන මෙතෙන් එනවා. නමුත් ඇයි මේ රජයේ සේවකෝ අපිට මේ හිත හැනසෙන්න වචනයක්වත් කතා නොකරන්නේ ඇයි ජනතාව? ජනතාවට එහෙම වගකීමකින් බැඳිලා නැද්ද මේ රාජ්‍ය නිලධාරීන්? අපි දන්න විදියට අපි ඉගෙනගෙන තියෙන විදියට අපෙන්නේ වැටුප් ගන්න. අපි නටලා අපි මොනව හරි කරන එකෙන් මේ ජනතාවගේ මුදලින්නේ බදු මුදලින් අරගෙන මේකෙන් ඕගොල්ලෝ නඩත්තු වෙන්නේ. ඉතින් ඇයි එහෙම කරන්නේ? ඒගොල්ලොන්ගේ හිතු මතයට මේ රාජ්‍ය සේවය කරගෙන යන්න ඉඩ දෙනවද? තවත් මේ දේශපාලඥයෝ ඉන්නවනේ. සාමාන්‍ය මිනිහෙක් වශයෙන් ඉන්නනේ මේ රටේ තියෙන හැම දෙයක්ම මේ දැන් අපිට දෙනවනේ මහත්තයා අධ්‍යාපනය දෙනව නොමිලේ. සෞඛ්‍ය දෙනවා. සෞඛ්‍යයි අධ්‍යාපනයයි මේ නොමිලේ දෙනකොට ඒ ජනතාව දැන් අපි හැම කෙනෙක්ම මේ ඉන්ටර්වයුව කරලා විභාග පාසලානේ ගන්නෙ. ඒගොල්ලන්ට මේ කරුණාව මෛත්‍රිය කියන එකත් එක්කම මේ රාජ්‍ය සේවයකට බඳව ගන්න මහත්තයෝ. මේ අම්මලා මේ තාත්තලා මේ නංගිලා මේ අයියලා මේ අක්කලා මේ මාමලා මේ නැන්දලා ඔක්කොම ඇවිල්ලා ඉන්න කන්නේ නැතුව උදේ පාන්දර. මේ ඔක්කොගේම බොක්ක ඉස් ඇත්තම කතාව. ඉතින් මේ මිනිස්සු පීඩනයකට ලක් කරලා ඉන්නේ. මේගොල්ලොන්ට කතා කරන්න මුවෙන් hina වෙලා කණ්ඩ බඩබිරන වචනයක් කතා කරලා මේ ඇයි දැන් අතෙන් යන කෙනා මෙතන නැන්නේ? මෙතන තියෙන ක්‍රියාපටිපාටි මේ රාජ්‍ය නිලධාරින් මේක ඇතුළේ ඉන්න නිලධාරින් විතරනේ මහත්තයා දන්නේ. මෙතන පොඩු දුන්න අතෙන් යන්න කියනවා මෙතනින් නම්බර විතර. නමුත් ඒ පිළිවෙලක හදන්න මම පිටරටකට හිටියා. දකුණු කොරියාව මම සේව කර අවුරුදු 7ක්. එහෙ තියෙනවා. ඒ අපි දන්නේ නැහැ. භාෂාවවත් දන්නේ නැහැ. උතුර දකුණ දන්නේ නැහැ. නමුත් මේ මිනිස්සු ආචාර ශීලීව සමාජාචාර ශීලීව කතා කරලා මේ මිනිස්සු අපිට සියලු වැඩ කටයුතු කරලා දුන්නා. අපි ෆ්ලයිට් එකෙන් බහපු තැන ඉඳලා නැවත මව් රටට එනතුරු මේ මිනිස්සු අපිට දරුවන්ට වගේ කියලා දීලා තියෙනවා. ඒ නිසා අන්න ඒ වගේ හිත හැදෙන මිනිස්සු කතා කරපුවාම මේ වගේ උදාහරණ එමටයි කියන්නේ. නමුත් හිත කනගාටුවට පත් වෙන මේ ආයතනකට කියොත් හරිද? ඒ නිසා මේ සියලු දේවල් අපිට අර අර සියන සර්ව සාධාරණ ලොව ඉෂ්ට කරන්න බැරි වුණත් 100ට ගාණක් කරේ මේ ජනතාවට හිත හැනදෙන්න දෙයක් වචනයක් කතා කරන්න කියනකො මේ රාජ්‍ය නිලධාරීන්ටයි මේ මුවගෙන් නිකන් දෙන hina වෙලායි වචනයක් කතා කරන්න බැරි කියලා කියනකො ඒගොල්ලෝ කතා කරුවොත් ගහ ගන්නනේ කතා කරන්නේ මේ. නමුත් අපේ පැත්තෙන් අපි මේ විදියට වචනයක් කරොත් ඒගොල්ලොන්ගේ ඒගොල්ලෝ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. වෘත්තීය ක්‍රියාමාර්ග රජයත් එක්ක හෝ වෙන කාගෙත් එක්ක හෝ තියෙන ඒගොල්ලොන්ගේ පාටි නඩි වැඩි කරගන්න උසස් වීම ලබා ගන්න ඒව කරන්න ඕනේ. ඒගොල්ලෝ සාධාරණව ඒව කරගන්න. නමුත් තව අපි බිල්ලට දෙන්න එපා. දේශපාලන දිත් එන්නේ අපි බිල්ලට දෙන එක, රාජ්‍ය සේවය දිත් එන්නේ අපි බිල්ලට දෙන එක. එතකොට අපි අසරණයි. අපි කොහටද යන්නේ? ඒ කියන්නේ අපි මේ රටේ මැරෙන්න ඕනිද? අපි මහ ජනතාවක් විදියට අපි රෝගාබාධ ඇවිල්ලා මැරිලා අපි ඒක අපිම අපේ දනුවම විඳින්න ඕනිද? අපි ඉපදුනාට අපි ඒ දනුවම ඉඳගෙන මැරෙන්න ඕනිද කියන එකයි මං කියන්නේ.